එකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අපමත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ රාජිත සේනරත්න හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දීමේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් අධිකරණය විසින් සැලකිල්ලට භාජනය නොකළ බවයි. අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබූ වරින්තුකරුවෙකු මේ ආකාරයෙන් ඇප මත මුදා හැරීම නීතියට පටහැනි බව පෙන්වා දෙන නීතිපතිවරයා එබැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩුගොනුව කැඳවා පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම රාජිත සේනරත්න මහතා ඇප මත මුදා හරිමින් ඉකුත් 30 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් ප්‍රකාශිත ඇප නියෝගය බල රහිත කරන ලෙසද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කර තිබුණද හිටපු අමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් බව පවසමින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව අධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ අතර පැවති අසනීප තත්ත්වය මෙන්ම වෛද්‍යවරුන්ගේ නිගමනයට අනුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අදාළ පෞද්ගලික රෝහල තුලම ප්‍රතිකාර ලැබමින් සිටියා. ඉන් දින කිහිපයකට පසුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාට ඇප හිමි වුණා. කෙසේ වෙතත් රාජිත සේනරත්න මහතා තවමත් කොළඹ අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.